ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ආර්ය ජීවිතය පිළිබඳව මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් මේ මොහොතේ ඉදිරිපත් කරන්න පුළුවන්. කිලෝ 10ක හාල්මිටියක් අතට ඕම තියානින්න කියලා දුන්නොත් ඔබ වහන්සේට කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද? දවසක් අමාරුයි. ඇයි දන්නේ? හාල්මිටිය සාමාන්‍යයෙන් කිලෝ 10නේ. කිලෝ 10 බෑගයක් නේ බරයි. ඒක කරදරයි. අපේ ආන්දරංගේ බර සාමාන්‍ය කිලෝ 50ක් විතර තියෙනවා. ඒක උසුලා ඉන්න කවදාවත් අනේ ආන්දර මගේ කය බරයිනේ කිලෝ දෙකක් තුනක් කපලා අයින් කරන්නකො මේ කකුල අයින් කරාට කමන්න කිලෝ 20ක් විතර අඩු වෙනට එයා සෑල්ලු කරන්නකො බර කියලා කවදාවත් කියන්නේ නැහැ. ඇයි? ඒක નિરાයාසයෙන් උසුලනවා, මේක ආයාසයෙන් උසුලාගෙන ඉන්නවා බරයි. ආයාසයෙන්. එහෙනම් ආයාසයෙන් කරන හැමදේම වෙහෙසක්, මාංශයක්, තේට්ටුවක්, බරක්, විඩාවක්, අපහසුවක්. භාවනාවත් ආයාසයෙන් කෙරුවොත් පීඩනයක්මයි. නිරායාසයෙන් වෙන්න ඕනේ. දැන් අපි සම්මා දිට්ඨියෙන් බලන ඕම මිනිස්සුද ඕම බලනවා. ඒ මිනිස්සයා යන ගමන් කියන අර යාගේ ඔළුව දැන් අවුල් වෙගෙන එන්නේ පරිස්සම් වෙන්න ගමේ කතිය. පිණ්ඩපාත යනකොට ඈත් ඉඳලා බෙදන්න කියාගෙන ඇයි? යාට තේරෙන මේ අමුතු ක්‍රමයට බලනවා ඕම බලන්න. මොකද කියන්නේ සම්මා දිට්ඨියෙන් බලනවලු. එහෙම නෙමෙයි. සාමාන්‍ය විදිහට පේන එක નિවැරදිව දකිනවා. අනු එකතු වෙච්ච නිසා මිනිස්සු නාම රූපම යම් එකක් නැතිලා ඔක්කොම අනු ඔක්කොම තොරතුරු මේ තොරතුරුත් එක්ක නිර්මාණය වෙච්ච නාම රූපත් එක්ක තමයි මේ යුද්ධය තියෙන්නේ. මේක තමයි ආර්ය ලෝකයේ බැටල් ෆීල්ඩ් එක, යුද පිටියක්. අපි මේ යුද්ධයක් මේ කරන්නේ මේ නාම රූප වලට අවු වෙන්නේ නැතුව ඉන්නේ. ඔබ දැක්කාම සම්මාදිට්ඨියෙන් තමයි දකින්නේ. අර විදිහ මේක රවල්ලා හොරෝලා බලන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ નિરાයාසයෙන් දකින්න කෙනාටත් ආයාසයෙන් දකින්න කෙනාටත් ලොකු වෙනසක් තියෙනවා. සීයෙන් ආඬුනේ ඕම කළා ඕම ආගෙන ඉන්න. අර මම ඇයි දන්නේ මේ මොනස මේ විදිහට ආන්නේ? ටිකක් අසාමාන්‍ය එක්කෝ මානසික අවුලක් නැත්නම් මොනවද ප්‍රශ්නයක් තියෙන අයට? නිකන් ආගෙන හොඳයි හරි දේශනා. හොඳට ආන්. කුසුප්පස්ප මොකද ප්‍රශ්නයක් නැයි? එයා નિરાයාසයෙන් සවන් දෙනවා. එහෙනම් මේ ආයතන අයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩනකොට හැම මාර්ගයක් තුළම හැම අෂ්ටාංගයක් තුළම નિરાයාසය තමයි තියෙන්න ඕනේ. ආයාසය ඇති වුණොත් සවන් දෙන එක පවා අපට පීඩනයක්. යම්කිසි මාතෘකා ටිකක් හදලා කටුසට අංගාල කරුණාල ඒක බල්ල කතා කරන කෙනාගේ දාඩිය තිටම දානවා. ඇයි? ඒසි එක ඇතුලේ යට දාඩිය දානවා. ඇයි? එයා ආයාසයෙන් කතා කරන්නේ. નિરાයාසයෙන් කතා කරන ඉතන දේවල් ඔක්කොම කියනවා. පුතුම සන්තෝෂය. එයා හරි නිවිලා ඉන්නේ. වෙලාව යන එක දන්නේ නැහැ. කට්ටේ කියන සන්නසනේ වෙලාව හරි පොඩ්ඩක් ඉන්න. තව ටිකක් කරුණු තියෙන පොඩ්ඩක් ඉන්න. ආයි කතා කරනවා. ඇයි? එයාට ප්‍රශ්නයක් නැහැ. එයා નિરાයාසයෙන් කතා කරන්නේ. එහෙනම් සම්මා වාචාව નિરાයාසයෙන් කෙරෙන වාචාවක් වේවි. සම්මා දිට්ඨිය નિરાයාසයෙන් දකින්න එකක් වේවි. සම්මා සෝතය નિરાයාසයෙන් ඇහෙන එකක් වේවි. નિરાයාසයෙන් ඇහෙන. සම්මා කම්මන්තය નિરાයාසයෙන් ජීවත් වෙන එකක් වේවි. සම්මා සතිය નિરાයාසයෙන් පවතින සීයක් වේවි. එහෙම වුණොත් එයා අර සාමාන්‍ය පෘථුජන ලෝකේ ඉන්න මිනිසුන්ට වඩා දහස් ගුණයක සෑල්ලුවක විවේකයට පත් වෙනවා. අර භාවනාවෙත් ආයාසයක් තියෙන එක નિවැරදි කරගන්න ඔයලා. පොඩි උත්තරයක්. නමුත් ඒක විස්තර කළේ ඒක හරියට වැටහෙන්න ඕන නිසා. නැවත ගිහිල්ලා තවත් ප්‍රශ්නයක් ඇති නොවන පිණිස ඒ වගේ ප්‍රශ්න අනිත් සංගයාට තියෙනවා නේ ඒ අයටත් ඒක નિවැරදි වෙන පිණිස ප්‍රශ්නේ මොකද්ද කියන එක નિවැරදි වැටහෙන පිණිස මම කතා කළේ. මෙන්න මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? යම් කිසි සසරේ පුරුද්දක් පැයට දෙකකට අවුරුද්දට එක භවයකට එක වෙනස් කරන්න බැරිලු. සසර පුරුද්දක් සමහර ආර්යවරුන්ට නිකන් අය නෙමෙයි ආර්යවරු ගැන රාතුන්ට තිබිලා තියෙන සසරේ පුරුද්දේක අයින් කරන්නම බැරිලු. බුදුහාමුදුරුවෝ කියන එක අදන්න බෑ. ඒක ආකබලන්නේ දෙකේම තමයි කියනවා. ඇයි අදන්න බැරිලු? බුදුවරුන්ටවත් අදන්න බැරිලු. ඒ වගේ දැක්කාම අපිට එකක් හිතෙනවා ඒක හරි කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ ඒකට ගැටෙනවා. සතිය කිතර කියලා බලනකොට කතන්දරේ වෙන එකක්. දැන් අර කියපු අතර ටික ගන්නත් බෑ, සමාව ගන්නත් බෑ. අපි ආත්මගරුත්වයෙන් ගැලපෙන්නේ නැහැ. පසේ මිනිසයාගේ ඊට අදන්න ක්‍රමයකුත් නැහැ. හරියට කම්පා වෙනවා. දැන් එහෙම වෙච්ච එක දවස් 5 වෙලා 3 වෙලා 2 වෙලා අද කලබල වෙලා එට පසුතැවෙනවා. එහෙම වෙලා අද උදේ වෙච්ච එක අවසන් වෙනකොට පසුතැවෙනවා. එහෙම වෙලා උදේ වෙච්ච එක දවල් වෙනකොට පසුතැවෙනවා. එහෙම වෙලා
එලියට දහන්න නැතුව මැඩලන්න තරම් ආවයි කියලා කියන කොච්චර ලොකු දියුණුවක්ද. එහෙනම් අපි මේ අවබෝධයත් එක්ක යන ගමනේ ක්‍රමානුකූලව මේක සිද්ධ වෙලා සිද්ධ වෙලා පස්සේ සිද්ධ වෙනකොටම අපිට hina යනවා. ඇත්තටම ආන්දරෝ මේක මේක නෙමෙයි බලන්න තව ටික වෙලාවක් අපිට තේරෙයි කියලා අපිටම hina යනවා. ඇයි? ඒක ඒ තරම් සරල වෙලා ඒක සෑල්ලු වෙලා වටිනාකම අවම වෙලා අර පටිගියේ ගැටුම තිබුණට ඉස්සර තරම් ඒක තවත් කෙනෙක්ගේ හිත රිදවන්න වචන වලින් ක්‍රියා වලින් එළියට එන්නේ නැහැ කියලා කියන්නේ දැනටමත් ඒක 80%ක් නිවැරදි වෙලා අර නිර්මාණය වෙන ස්වභාවය තාම තියෙනවා. ඇයි? ඒක සංසාරේ ගෙනාවු එකක් නේ. ඒක අර අවබෝධයත් එක්ක යට යනවා. අවබෝධය වැඩි වෙලා අපේ අනවබෝධය අඩු වුණාම ඒක නිකම්ම නිරෝධ වෙනවා. අනවබෝධය වැඩි වෙලා අවබෝධය අඩු වුණාම සිද්ධිය වෙලා වචන වමාරු වෙලා පස්සෙළු අර්ථ තේරෙන්නේ. එනා දැන් ක්‍රමානුකූලව අවබෝධය වැඩි වෙනවා අනාබෝධය අඩු වෙනවා. ඒකේ තියෙන එකම සාක්ෂිය තමයි අරක ක්‍රියාවෙන් එළියට එන්නේ නැති එක. එන්න බෑ අවබෝධය වැඩිනේ. ඒ නිසා දන්නවා මේක නම් සම්පූර්ණ වැරදි. හැබැයි මේක නෙමෙයි වෙලා තියෙන්නේ වෙන එකක් තමයි. ඒ සැකේ නිසා අපි ඒකට ප්‍රතිචාර දක්වන්නේ. කරබාන ඉන්නවා ආක බලන ඉන්නවා නැත්නම් ඒක මගහරිනවා පිටුපානවා මොනවාරි එකක් කරනවා. එහෙම කරන්න අවබෝධය වැඩි වෙනවා අනාබෝධය යට යනවා. අනාබෝධය යට යනවා කියලා කියන්නේම සමහරට මේ භවයේම ඒ දුර්වලකම සංසාර පුරුද්ද නිවැරදි වෙනවා. එක දිගටම පුරුදු කරන්නේ. සාධාරණ කරන්නේ ස්වයං සම්මතයේ පිටිවල සාකච්ඡා කරනවා නම් අපවදක තමයි දැක්කා කියන එකට වෙනම යන්න ඕන හිතන එක තුලම අර ඔක්කොම තියෙනව නේද? එහෙමද? වෙනම දකින්න අවශ්‍ය නැහැ නේද? නැහැ. අවශ්‍ය නැහැ. ඒක තුලම ඒක තියෙනවා. හොඳ සිද්ධියක් මට අර දකින්න දේ නැමෙ වෙන එකක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔබ වහන්සේ දැන් දකින්නෝනේ. මේ ශ්‍රේෂ්ඨ ඥානීය එක්තරා කාලයක මගේ ශිෂ්‍යයන්ට තිබුණේ නැහැ. ඒ තපස් ලකින කාලේ මම කිව්වා අපි මේ පොඩි ශාලාවක් හදන්න ඕනේ. ඒක හදන්නේ කණුවිටවල පොල්ලතු අරගෙන ගියලා ඉදුරු දාලා අර ටිකක් ඝනට හදනවා වාලේ. ඒතොර සීතල ඇතුළට එන්නේ නැහැ. ඊට ශාලාවක් හදමු, කුටි කීපයක් හදමු, මේ උණු වතුර ටිකක් හදාගන්න, මේ කුස්සියක් හදමු. මේ ස්ථානියේ මහදුවත් මේ යෝගිවරුන්ට මේ පාසල් කියලා. ඒකට ඒගොල්ලෝ දැන් ආශ්‍රමෙන් ආපු කට්ටියනේ. ඒ කට්ටිය ඉතින් සාමිනී එහෙම අවශ්‍ය නැහැ. ඉතින් අපි ඇවිල්ලා තියෙන ධ්‍යාන වඩන්න ඕවා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඕවා කරන්න ගියාම කාලේ අපත යනවා. ධ්‍යානයක් දෙකක් වඩා ගන්න පුළුවන් සාමිනී. මේ ඔබ වහන්සේ අපි ලව්වලා මේ තවත්මට ගොඩ නගන්න දෙපා කියලා කියනවා. සමා වෙන්න පුතා සමා වෙන්න කියලා මම කියන්නේ. දැන් සීතල කාලේ එනවනේ. ඒ අධිකම සීතල කාලේ තමයි මේ අගෝස්තු. දැන් අපිට මේ ගොඩාක් පායන කාලේ අරි සීතලයි ම ගොඩාක් වැටෙනවා. ඒක අර පුළුන් වාගේ වැටෙනවා. එක්කෙනෙක් ආ ස්වාමීනි මේ මඟුතියේ කොනක ඉන්නද? ඉන්න පුතා. තවත් කෙනා සයන්න මේ අපි අරය ඇතුලේ ඉන්න. ආ සයන්න මමත් ඉන්නද? දැන් එක එක්කෙනා එනවා. 12ක් විතර ආවට පස්සේ මම ඇහුවා මේ ප්‍රශ්නේ කල්ැතුව ප්‍රඥාවෙන් දැකලා තමයි අර ප්‍රශ්නේ මං කිව්වේ එදා ඔයගොල්ලෝ එහෙම කතා කළා දැන් මොකද කරන්න කියලා. ස්වාමීනි මේ එනම් හදන්න වෙන්නේ. දැන් හදන්න බෑ. දැන් මේ සීතලේ කොහොමද හදන්නේ? එන කට්ටියම උන්දි වෙලා මේක ඇතුළේ ඉන්න කියලා ඒ 16 18ම ඇතුළට දාලා කුටිය තෙලවන්න බාර දීලා මං කන්දේ උඩට ගියා. උඩට ගිහලා උඩ අපේ වැඩි හිටියේ ඒගොල්ලෝ එක්කම හිටියා. ඒ මාස 3-4ම. ඒ මාස 3-4ම ඒගොල්ලන්ට භාවනාවක් නැහැ, කමඨාණක් නැහැ, ගුරුවරයෙකු ඇසුරක් නැහැ, සාකච්ඡාවක් නැහැ, මොකවත් නැහැ. ඔක්කොම උන්දි වෙලා ඇතුළේ ඉන්නවා, ගුලි වෙලා. එදා තමයි ඒගොල්ලෝ තේරුම් ගත්තේ ගුරුවරයා මේක කලින් දැකලා එතන අපි දැක්කනේ අපි ලව්වලා මේක අදා ගන්න හදන උන්වහන්සේට පරිසරයක් ආශ්‍රමයක් අදා ගන්න මේ උත්සාහ කරන්නේ උන්වහන්සේට කියලා වත්කමක් අදලා අපි දැන් ගියාට පස්සේ තව ටීම් එකක් ගන්න උන්වහන්සේට ආශ්‍රමයක් තියෙනවා ඒකේ උන්වහන්සේ ප්‍රධානී උන්වහන්සේගේ අයිති විකාරත්වයේ වත්කමක් තියෙනවා එහෙම එකක් අපි වරදවා හිටියේ අපට තේරුනේ මේ අපි වෙනුවෙන් තමයි උන්වහන්සේ හදවන්න ඉඳලා තියෙන්නේ අපේ පාත්‍රයෙන් අදලා තියෙන්නේ අපේ යහපත ගැන හිතලා උන්වහන්සේ තීරණය ගත්තේ අපි තමයි අපි වරද්දගෙන තියෙන්නේ පස්සේ මම මාස 4කට පස්සේ එනකොට ගොඩාක් දේවල් වල භාග භාගෙ අදලා ගත්තා. අදලා ඒ කට්ටිය මම එනකොට අදනවා. ඊට පස්සේ මම ඇහුවා මොකද කියලා ස්වාමීනි අපේ ලොකු වරදක් උනේ. සමා වෙනසේක්වා අපි ඒක කලින් දැක්කේ නැහැ. අපිට ප්‍රඥාව තිබුණේ නැහැ. අපිට වෙන එකක් දැක්කේ දැකපු දේ කොච්චර වැරදිද? මොනතරම් මෝඩ දැක්මක්ද කියලා අපිට ලැජ්ජා ඒ ලැජ්ජාව නිවැරදි කරගන්න මේක හදනවා. මම හදන්නේ. පස්සේ අපි ඒගොල්ලන්ගේ ප්‍රඥාව ටිකක් මෝරු මෙරුවම අපි උඩට ගියා. ඒක අත්හැරලා පස්සේ වෙන කණ්ඩායමක් ඇවිල්ලා එක බුක් දීලා ඒ කණ්ඩායමත් අපිට අනන්ත පින් දීලා තිබුණා. මනින උඩට ඇවිල්ලා තිබුණා. ඔබ වහන්සේලා මේවා හදලා තියලා ගිය නිසා අපි ඒක බුක් විඳිනවා. ඒ ස්පර්ශ කරන හැම මොහොතේම ඔබ වහන්සේලාගේ ගුණධර්ම අපි දකිනවා.
අපේ කෙරේ ඔබ වහන්සේලා තිබෙන මහා කරුණාව අනාගතේ එන්න ඉන්න අපිට අපිව දකින්නෙත් නැතුව අපිව හඳුනන්නෙත් නැතුව අපි වෙනුවෙන් හදන්න එහෙනම් නොදකපු සත්‍යයට මෛත්‍රිය පාන්න මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණ තිබිලාද කියලා අපි ඔබ වහන්සේලා ස්පර්ශ කරනවා මේ ගොඩනැගිලි වලින් කියලා පණිවිඩවල තියුණා ඇවිල්ලා බලනකොට බුදුහාඳුරුවෝ කියනවා දික්තාවා යේව හද්දිට්ටා කියලා යේච දූරේ වසන්ති අවිදූරේ ළඟ ඉන්න සත්තු පේනවා ඒඳ අනුකම්පාව හැදෙන්න පුළුවන් දුර ඉන්න සත්තු පේන්නේ නැහැ ඒකට අනුකම්පාව හැදෙනවා නම් මෛත්‍රිය හැදෙනවා නම් එයා ශ්‍රේෂ්ඨයිද ඉපදිච්ච සත්තු කෙරේ අනුකම්පාව හැදෙනවා ලයි ඉපදිලානේ පේනවනේ මේ ඉන්නේ සත්තු අනුකම්පාව හැදෙන්න පුළුවන්ද ඉපදෙන්නේ ඉන්න සත්තු ඉපදිලා නැනේ දැකලා නැනේ ඒ කට්ටියට මෛත්‍රිය හැදෙනවා එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි එයා අසාමාන්‍ය කෙනෙක් පේන සත්තුන්ට මෛත්‍රිය කොහොමද හැදෙනවලු නොපෙනෙන සත්තු කැලෑව ඇතුලේ ඉන්න සත්තු ඇඟිලා ඉන්න සත්තු ඒ කට්ටියට මෛත්‍රිය නා එයා බෝධිසත්වෙක් බුදුහාමුදුරුවෝ කතන්දරේ දන්නේ අද අපි මේක සාකච්ඡා කරලා තියලා ගිහිල්ලා ඊළඟ සංඝ පරම්පරාව ඊළඟ සංඝ පරම්පරාව වෙනකොට මේ අල්ලල බලන කුතුම වේසක් මේ දරලා තේ සෙල්ලම් යුද්ධයක් නෙමේ එතකොට අපි කෙරේ මොන තරම් උන්වහන්සේලා අනුකම්පා කළාද අපිව දැක්කද අපිව හඳුරනවද මොකවත් නෑ නේ ඇයි දන්නේ අපි වෙන මෙච්චර කැපවීම මෙච්චර මාංශය අනේ උන්වහන්සේලා ඉන්න දිසාවට වැඳපල්ලා කියලා ගියා ඒ ගුරුවරු ඒ උත්තමයෝ මහාන ජීවිතේ විශාල කොටසක් ගුණධර්ම වඩන්න නැතුව අපිට කැප කරලා ගිහිල්ලා තිනේ ඒ ගුණධර්මයට වැඳපල්ලා කියලා කියනවා උදේ අවසේ ඒගොල්ලෝ සංගරත්නම් මේ ඕකාස සංගම් වන්දාමි බන්තේ කියලා කියනවා ඒ සංගම් වන්දාමි කියන්නේ ඒ අපට කියන්නේ ඕකාස සංගම් වන්දාමි බන්තේ කියලා වඳිනවා ගාතාව කියලා ඒගොල්ලෝ සී කරනවා සෙල්ලන්නේ මේ වේස මාංශය අපි වෙන්නේ අපි එන්න කලින් අපිව දකින්න කලින් අපි හඳුන ගන්න කලින් අපි එන්නේ මෙච්චර දේවල් කරලා ගිහිල්ලා බෝධිසත්ව ගුණ ධර්ම ඇටිට ඒගොල්ලෝ දකින්නවා ඒ ස්පර්ශිතුලින් ඒගොල්ලෝ අපිව ස්පර්ශ කරනවා ඒගොල්ලෝ කියන බලන්න උන්වහන්සේට තේදේ නැහැ ඔබ වහන්සේ විතරද වැඩන්නේ බලන්න ආත්මార్థකාමිත් ඔබ වහන්සේට විතර තේ හදා ගන්නවා බලන්න උන්වහන්සේලා අවුරුදු 80කට කලින් අපිව දැකලත් නැහැ දන්නෙත් නැහැ හඳුනන්නෙත් නැහැ ඒත් බලන්න මේ ඔක්කොම හදලා තියලා කියලා කොහමද ඔබ වහන්සේට සාපේක්ෂ උන්වහන්සේලා ගුණ ධර්ම ආසයි පොළවයි වාගේ අපේ උපමාවට පෙන්නනවා අපේ ආදර්ශෙ පෙන්න අර කට්ටියට බයින්නවා ඒ කට්ටිය අර නැති හපි නිසා එදෙනවා අපි කොයි ලෝකේ හිටියත් අපට පිං අනුමෝදන් වෙනවා අපට අනුමෝදන් වෙනවා හොඳයි ඒක බොහොම නිවැරදි ඒ හිටියා මේ හරියට නම් මතක නැහැ චෙන්නයි වල ආපු කෙනෙක් එයාට කාරණා 40ක් ගන්න පුළුවන් සිද්ධිය සිද්ධ වුණාම මේ නිසා වෙන්න ඇති අර නිසා වෙන්න ඇති මේ නිසා වෙන්න ඇති කියලා එකට එක සම්බන්ධව කාරණා 40ක් දිනවා 40 ආකාරයකට ගන්න පුළුවන් තවත් එකෙක් හිටියා 120 වතාවකින් ගන්න පුළුවන් බාබාජි විතර සාමාන්‍ය දහස් ක්‍රමයකට ගන්න පුළුවන් දහසක් මණ්ඩල සම්මාදිටිනේ එතකොට හරියටම හරි එයාට දහස් ආකාරයක දකින්න පුළුවන් මේ සිද්ධිය කවුරුරි කෙනෙක් මොනාරි වරදක් කළාම ඒ වරදට හේතුව දහක් කියන අය. ඒතකොට දහකින් එකක් අනිවාර්යෙන් තියෙනවා. දහකින් පිට යන්නේ එකක් තියෙනවා. හැබැයි දහකින් කොහොමද කියලා හොයන්න වර ලොතරැය යදිනවා. අපට තමයි තෝරගන්න වෙන්නේ. එච්චර දකින්න පුළුවන්. ඉතින් අද පුතුජන ලෝකේ වික්ෂු සමාජයේ ගත්තාම සිද්ධියක් දෙකකින් දකින්නෙත් නැහැ. එකක් දකිනවා. ඒකමයි කියලා විශ්වාස කරනවා. නඩු කියනවා. පස්සේ දුක් වෙනවා. මරණාසන්න මොහොතේ ඒවට සමාවත් ගන්නවා. අනේ මගේ මෝඩකම් වලට සමාව දෙන්න කියන්නේ අසුවලට පව් වුණා කියලා මම නඩු කිව්වා. මටමයි මම නඩු කියාගෙන තියෙන ගෙනියන්න බැරි දෙයකට නිකන් බොරුවට යුද මට සමාව දෙන්න අන්තිමට තේරෙනයි කාරණේ. හැබැයි අපේ හාමුදුරන්ට ඒක පස්කාකාරයකින් විතර තේරෙනවා කියන්නේ සෑහෙන දියුණුවක් ඒක. ඒක ආර්ය මාර්ගයේ තියෙන මාර්ගඵල නෙමෙයි මාර්ගඵලයේ උදෙසා ඇති වෙන අවබෝධයක්. සිද්ධියක් විවිධ කෝණවලින් දකින්න එක විවිධ ක්‍රමවලින් දකින්න ඒ ඵලයේ උදෙසා ඇති වෙන අවබෝධ නිසා ඒක වැරදි නෑ ඒක තුළින් තව තවත් අපි අර පීය මුවත් තියනවා වගේ අර ප්‍රඥාව මුවත් වෙනවා ඥානය මුවත් වෙනවා ගොඩාක් දේවල් හඳුනා ගන්න පුළුවන් ඒ හඳුනා ගන්න නිසාම එයා අනවසිතට ගැටෙන්නේ නෑ එයා දන්නවා මේ කතන්දර වෙන එකක් තියෙන නිකන් බොරුවක් මේක වැඩක් නෑ ටිකක් වෙලා ආරියටම හරි මට හිතුණානේ ඕක වෙන එකක් කියලා හොඳ වෙලාවට මං කලබලුන්නේ නැත්තේ කලබලුන්න ආයිතින් කොහේ ගියලාද මූණ අංග ගන්නෙ කියලා පස්සේ අපි ඒකන සතුට වෙනවා කලබල නොවිච් එකට ඒක කාලයක් යනකොට අවබෝධයෙන්ම අරක මැඩිලා 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 ඒක නිවැරදි වෙනවා හොඳයි එහෙනම් උදෑසන සාකච්ඡාව අපි නිමා කරනවා දවල්ට දාන්න පස්සේ වෙලා තිබුණත් අපි සාකච්ඡා කරමු හොඳයි
තෙරුවන් සරණයි. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මගේ අවබෝධයට මේක දැනුණාට මේක සමාර්ථ වෙන්න නැතුව වෙන්න පුළුවන්. වෙන එකක් වෙන්න පුළුවන්. උන්වහන්සේ කියන්නේ මට අපහාස කරන්න නෙමෙයි සමාර්ථ වෙන කාරණාවක් වෙන්න පුළුවන් කියලා මට සැකයක් එනවානේ. ඒ එන්නේ අවබෝධයේ පරිපූර්ණ නැති නිසා. බැරි වෙලාවත් ටික වෙලාවකින් මට වැටහුණොත් හොඳ වෙලාවට මං කලබල වුණ නැති මේක තමයි උන්වහන්සේ කියන්නේ. හැබැයි ඒකත් නොවෙන්න පුළුවන්. වෙන එකක් වෙන්නත් පුළුවන්. ඒ අවබෝධ මට්ටමට දැන් එකම කාරණාව සෝතාපන්න කෙනෙකුයි සකෘදාගාමි කෙනෙකුයි අනාගාමි කෙනෙකුයි අරියත් කෙනෙකුයි හිටියාම හතර දෙනාට හතර ආකාරයෙන්ම දැනෙනවා. ඔබ වහන්සේලා මොකද මෙතන මේ දැන්දිලා මේ කුටි වල වඩින් නැද්ද කියලා අහනවා. මොකද සෝතාපන්න කෙනෙක්ලා නේ ස්වාමීන් සමාවෙන්න දැන් වඩින්. සකෘදාගාමි කෙනා කියනවලු ස්වාමීන් ඉතින් කොතනේ කියලා ඉතින් ඉන්නපායි. කොතනේ කියලා තින්නපායි. අනාගාමී කෙනා කියලා ස්වාමීන් මාර්ගයේ වැඩනවන කොතනත් එකයි නේද? රාතන් වහන්සේ කියනද කුටිය තමයි ඉන්නේ. කුටි ඔබ දෙලියේ නේ ඉන්නේ. කුටිය තමයි ඉන්නේ. දැන් උන්නාතේ කුටිය මොකද්ද? බම්බයක් විතර උස තියෙන කයලු. උන්නාතේගේ සිත කුටිය ඇතුලේ ඉන්නේ. උන්නාතේ ආරස් සිතලු. ඒක තමයි උන්නාතේ කුටිය. උන්නාතේ වෙනම එකක් තමයි තියෙලා තියෙන්නේ. අර අවවාදය හතර දෙනාට හතර ආකාරයෙන්ම තියෙදලා තියෙනවා. අර කලබල වෙන කෙනාල සෝතාපන්න. එයා කලබල සමාවෙන් තංගල කුටියට යනවා. එයාට වෙනම එකක් තියෙනවා. ඒ වගේ අපි මේ දකින හැම දෙයක් තුළම අපට වෙන එකක් තියෙනවා කියලා හිතෙන්නේ. අර තියෙන දේ වරදවා වැටෙන්නේ අපේ අවබෝධය පරිපූර්ණ නැති නිසා. අපේ අවබෝධය පරිපූර්ණ නැති නිසා යම් නාම රූපයක් දකිනවා. ඒ දකින දේ නෙමෙයි අපිට පේන්නේ වෙන එකක් පේන්නේ. එතකොට ඒකේ ඔරිජිනල් එකම පේන්න පුළුවන් නේ ඒ නාම රූපය තුල. එහෙම පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවබෝධය පරිපූර්ණ නැහැ. එහෙම ඉතන්නේ, එහෙම වෙන්නේ, එහෙම ක්‍රියාවලියක් මේක තුල නඩත්තු වෙන්නේ මගේ අවබෝධය පරිපූර්ණ නැති නිසා. මේ හැම ප්‍රශ්නෙටම අර උත්තරේමයි ගැලපෙන්නේ. වෙන මොනවා උත්තරේ දුන්නත් ඒක ගැලපෙන්නේ නැහැ. අවදරි ඔබ වහන්සේ අවබෝධයට පත් වෙච්ච දවසක උත්තරේ වැරදි කියලා කියනවා මම වෙන උත්තරයක් දුන්නා. හැබැයි ඊට වඩා ඔබ වහන්සේ පිළිගන්න උත්තර තියෙනවා. හැබැයි ඒක වැරදි කියලා ඔබ වහන්සේ කියනවා. අවබෝධය පරිපූර්ණ නැති නිසා. දැන් භාග්‍යවතුන් වහන්සේට ওই ප්‍රශ්න තියෙනවා. හැබැයි උන්වහන්සේට ඒක ප්‍රශ්න නැහැ නේ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ නැහැ. උන්වහන්සේට අර නිවැරදිව දකින්නවා ඒක. ඒ නිසා ඒ ප්‍රශ්නේ නැහැ. උපේක්ඛාවෙන් දකින්න. ඒ නිසා ඒ ප්‍රශ්නේ නැහැ. අපිට උපේක්ඛාවෙන් නැහැ. ඒ නිසා තමයි ප්‍රශ්නේ. මේ අවබෝධයේ ප්‍රශ්න තියෙන්නේ. අර මානසික රෝහලේ ડોක්ටර් කෙනෙක් එනකොට මේ මානසික ලෙඩේ මේ මොකද්ද එකක් කරනවා. ඊවසේ ඇව්වලු මේ ડોක්ටර් මේ මොකද ඔයා කරන්නේ? වැසි ජල පරිස්සම් කිරීමේ ව්‍යාපෘතිය. මොකද නරේන එකට බාල්දියක් තියලා ඉවත් කරනවා. ඉතින් ලොකු මහා ගාම්භීර එකක් කියන්නේ යා. වැසි ජල රඳවා ගැනීම ඒක රාශි කිරීමේ ව්‍යාපෘතිය. බැලුවොත් මේ බකට් එකේ ලීටර් 5 යවෙන්නේ මේක ලොකු ව්‍යාපෘතියක්. නැත්නම් යව ඔෆිස් එකට එන්න කියලා දැන් අහනවලු විස්තර අහනවා කතා කරනවා. එතකොට අහනවලු ડોක්ටර් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? ආන්දක. ඉටිපන්දමක් තියෙනවා. මැටි පානක් තියෙනවා. කුප්පි ලාම්පුවකුත් තියෙනවා. චිමිලි ලාම්පුවකුත් තියෙනවා. ડોක්ටර් ඉස්සෙල්ලාම පත්තු කරන්නේ මොකද? චිමිලි ලාම්පුව තියෙන්නේ තියෙනවා නෙමෙන්නේ නෑනේ. චිමිලි ලාම්පුවත් නෝන මොනවද පත්තු කරන්නේ? නෝන ඉතල ඉටිපන්දම් පත්තු කරලා අනිත් ඔක්කොම පත්තු කරනවා. මාත්‍ය මැටි පාන පත්තු කරන ඉතින් තෙල්ලේම තියෙනවනේ. ඔක්කොමට කලින් ගිනි පෙට්ටිය පත්තු කරන්න ඕනේ. එතකොට ලොල් තේරුනේ පිටට ડોක්ටර්ට වඩා තේරෙනවා කියලා. නමුත් අපි සෑව ඩිස්චාර්ජ් කරන්නේ නැහැ. ටිකට් කපන්නේ නැහැ. එයා තාම රෝලේ ප්‍රතිකාරල. හැබැයි එයාට ડોක්ටර්ට වඩා තේරෙනවා. ඒ නිසාලු පිස්සු එයා. ඇයි මම මේ උපමාව සම්බන්ධයක් නැති මෙතනට ගෙනාවේ කියලා කිව්වොත් ඕනම එකක් ඕනවට වඩා ඉතන්ද ඕනම නැල්ලු. එහෙම හිතුවාම ඒක ඕනවට වඩා ඕන නැති ප්‍රශ්නයක් බවට පත් වෙනවලු. ඕනවට වඩා ඕනම නැති ප්‍රශ්න දැන් ඕන නැති ප්‍රශ්නයක් ඒක ඕනට වඩා ප්‍රශ්නයක් අපිට.
අන්න ඒ වගේ පත් වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද මොකද? භාග්‍යවතුන් වහන්සේ මේක ටිකක් රත්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන වැඩක් කරන්න කිව්වා. සාරිපුත්ත මොකද? භාග්‍යවතුන් වහන්සේ පෑන් වලින් දන්න බෑ මේක බැක්ටීරියා ලසන. පෑන් විතරක් වලින් දන්න ඒවා බලන් දෙපා කියනවා. ඒවා බලන් දෙපා කියනවා. මොගලන් මොකද? භාග්‍යවතුන් වහන්සේ මේ ව්‍යංජනේ පොඩ්ඩක් අර ඒක අත් කළ අනිත් ටික වලින් දන්න. බලන්න කොච්චර තරලද කියලා. සරයි ඒගොල්ලන්ගේ අවබෝධය වැඩිනේ ඉරිදි වලින් අග්‍ර උපස්ථානෙන් අග්‍ර ප්‍රඥාවෙන් අග්‍ර ඒගොල්ල මා ගැඹුරින් දිතනවා මේක සරයි එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි ඉලෙක්ට්‍රෝන භ්‍රමණ වේගය වැඩි ඒක කටට ගත්තාම ඉලෙක්ට්‍රෝන වල භ්‍රමණ වේගය නිසා සෛල පිච්චෙනවා ඒ පිච්චෙන දහානිය තමයි සර දැනෙන්නේ එහෙනම් මේක අඩු කරන්නම ඕම් කල්පනා මොකද මොක ගලන්න මේ භාග්‍යතුන්ස මේ මේ ව්‍යංජන සර ඒක අයින් කරලා දික්ක වලඳන්න කල්පනා කරන කිසිම දෙයක් නැහැ අයින් කරන වැළඳුවා සාරිපුත්ත ඕම අද්දික අරගෙන බලන් ඉන්නවලු මොකද සාරිපුත්ත භාග්‍යතුන්ස බැක්ටීරියා ලක්ෂ කෝටියක් මේක වළඳන්නේ කොහොමද පෑන් විතරක් බලන්න පෑන් විතරක් බලන්න පෑන් විතර බලුවම බැක්ටීරියා නැහැ ප්‍රශ්නයක් නැහැ මොකද ආනද භාග්‍යතුන්ස හරි රත්නේ පැත්තකින් ඉඳලා වෙන වැඩක් කරන්න ඒක නිවෙන්නේ කොහමද ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන්නේ කොහමද න්‍යූට්‍රෝන වෙන්නේ කොහමද සෙල්සියස් 100 40ට 35ට එන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ තියලා ටිකක් අමදිලා ආවම ඒක නිවිලා තියෙනවා සරලයි ඒ සරලකම තුල තමයිලු රාතුම් බී වෙන්නේ සංකීර්ණකම තුල ගොඩාක් රෝගින් බී වෙනවා නිවන කියන්නේ සරලකම ප්‍රඥාවෙන් බුදු වෙන්න කැමති නම් ප්‍රඥා පාරමිතාවෙන්ම බුදු වෙන්න ඕනේ නම් එහෙම ඉතකොට කවන්නේ නැහැ ගිරිනම් බල යන්න නම් තරව දැක්කම ඉත ගස ගසක් වශයෙන් දකින්නවා නෑ ඒක ඒක වරදක් නෙමෙයි ඕනට වඩා දැක්කම ඒක පීඩනයක් වෙනවා පීඩන ඔබ වහන්සේට තේට්ටුවක් දැනෙනවා ඇයි මේක මෙහෙම වෙන්නේ ඇයි මට මෙහෙම දැනෙන්නේ ඒක එහෙම නම් ඇයි ඒ වැරදි දේ මට පේන්නේ ඒ වැරදි දේ පේන්න මොකද දෝෂේ ඒ හොඳ දෙයක් නම් ඒක තියෙන්නේ මට පේන දේ ඇත්ත නෙමෙයි නං ඇත්ත නැති එකක්ම මට පේන්නේ ඇයි ඔව් ඇත්ත නැති එකම ඒක නේද ඔබන්සේ ප්‍රශ්නේ මට පේන දේ ඇත්ත නෙමෙයි හැබැයි ඇත්ත නැති එකමනේ මට පේන්නේ ඒක පේනකොට මට සැකයක් එනවා මේක නෙමෙයි කියලා අපි බනවල වෙන එකක් ඒක හැමතිස්සෙම ඔප්පු වෙනවා අන්න මේක ඇහි වෙන්නේ මේ නාම රූපල ඇහි මේක වෙන්නේ මේ ලෝකේ හැමදේම අනිත්‍ය නං අනුභ්‍රමණය වෙනවා නං දැන් ඇත්ත පවතින්න බෑනේ ලෝකේ භ්‍රමණය වෙන නිසා තමයි ඒක වෙන්නේ. ඕම් සරලයි. අනිත්‍ය නිසා ඒකෙම වෙනවා වෙනස් වෙනවා. කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒකාකාරී විදියට තියෙන්නේ. දැන් මම ප්‍රශ්නෙට උත්තරය දුන්නාම තව සතියකින් ඒ ප්‍රශ්නේ ඇහුවොත් මම වෙන උත්තරයක් දෙනවා. ඒ එදාට තියෙන මානසිකත්වයේ එදාට මගේ මානසිකත්වයේ එදාට ඒ පවතින නාම රූප වල සාපේක්ෂ උත්තරේ දෙනවා. ඒකකොට දැන් මම අවස්ථාවක් ගන්න දැන් මේ ඒක මට හරි ආසාවද ජනතයි ඒ නිසා මට ඒක තුල ඉන්නත් ඕනේ මේ නිවෙනව නම් ප්‍රශ්නයක් නැහැ ඔව් මට මේවා ඉඳලා ඒක කරගන්නත් ඕනේ භාග්‍යතුන්සෙත් කියන්නේ ඕනම රූපයක් දකින්නකොට නිවෙනව නම් ඒ රූපේ දකින්න කියලා ඒ විදියට දකින්න එක ඒක ආස්වාදයක් නම් ඒක තුල ඔබ වහන්සේගේ සිත නිවෙනව නම් ඔබ වහන්සේට විවේකය දැනෙනව නම් ප්‍රශ්නයක් නැහැ අපේ කිසිම විරුද්ධක් නැහැ ඔබ වහන්සේ ඒකෙම පුරුදු කරගන්න හරි හැබැයි ස්ට්‍රෙස් එක ආතතිය වැඩි නම් ඔබ වහන්සේට අවිවේක වෙනව නම් එහෙනම් ඒක ටිකක් නිදාසෙන්නේ එම ආවත් ගැටුමක් ආවත් අපි දන්න එක ඇත්ත නෙමෙයි මේක වැරදි වැටීම නිසා අපි සිටිවිල්ල. මුංචි කාලේ මටත් මොම ලෙඩක් තිබුණා. මගේ නිවීම මට තියෙන එකම නිවීම තමයි විශ්වයේගෙන තොරතුරු මැනේ කරන එක. පුළුවන් තරම් මේ අපේ ඒ වැඩිහිටිය සීයලාම මම පුළුවන් තරම් උදකලා කළ අවවාදත් මට දීලා තිනා කල්පනා කරන්න එපා කියලා. එහෙම ඉන්නකොට මට පුදුම ආතතියක්. මට ඒක කල්පනා කරන්න ඕනේ. විශ්වය ගැන නාම රූප ගැන මල් ගැන ගස් ගැන සමාරියෝ මම බලාගෙන ඉන්නවා මම පැය භාගයක් විතර. ඒක තුලින් මට එන කර්ම තොරතුරු වලින් මම පුදුමාකාර විදිහට සුවයක් ලබනවා. සාමාන්‍ය ගල් කැටයක් කොහොම අතේ තියන බලාගෙන ඉන්නවා මම. ගල් කැටය තුල එම් බලාගෙන ඉන්නවා. ඉතින් එක සැරයක් මම මට අවුරුදු 4ක් විතර ඇති. මම බලාගෙන ඉන්නකොට මේ ආච්චි ගිහලා සීයට කතා කළා එයා අරගෙන ආවා මේ මියා ගොඩක් කියලා ගල් කැටයක් අතේ තියන්නේ නැහැ මොකක්ද දන්නේ නැහැ කියලා. සියල් මගේ ළඟ වාඩිලා මුකුත් කිව්වේ නැහැ. එයාත් ඒක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ සියල් වෝ මේ පුතා නැයි කිව්වා. ආශ්‍රමයේ දැන් අවුරුදු දෙකක් විතර පුතා දෙක වසරනේ. පුතා ගොඩාක් ප්‍රඥාවන්තයි. ඉතින් මේ ගල් කැටි ගැන මෙච්චර දුර කල්පනා කරන්නේ මොකද්ද පුතාට වැටහෙන්නේ නැත්තේ? මම මේ ගල් කැටි කියාගත්තද දුන්නා.
සීයක් තියෙන අතේ තිබ්බ මොකට පුතා මේක මං කිය මේ ගල් කැටි අතේ රැඳිලා තින්නේ ඇයි කියලා මං කල්පනා කරන්නේ කියලා මං ඇතුළට ගියා සීයක් කල්පනා කරා මේක ඇයි මේක රැඳිලා තියෙන්නේ ඇයි මේක රැඳිලා තියෙන්නේ ඉතින් කල්පනා කරන යා යට තේරුණා ඊට පස්සේ මට ඇතුළට එලාන පුතා ඇයි මේක රැඳිලා තියෙන්නේ මේ අතේ කුරුත්‍යක් තියෙනවා මේ අතේ ගුරුත්වයටයි මේ කරන්දිලා තියෙන්නේ මගේ ඇඟේ තියෙන චුම්බකත්වය න්‍යාස්තියේ තියෙන භ්‍රමණයේ තියෙන ඇදීමට ඇදිලා තියෙනවා මග මම ඒ ගුරුත්වයෙන් ඇදිලා තියෙනවා ඒ ඇදෙන නිසා මගේ සරුවංගයම සෛලීම ගුරුත්වයක් තියෙනවා ඒ ගුරුත්වයටයි මේක ඇදිලා තියෙන්නේ ඒ නිසායි මේ කරන්දිලා තියෙන්නේ පුතා උච්චර ගැඹුරට කල්පනා කරන්න එපා කියලා කිව්වා तो टेबुलांट आर पौड़ी काले में आम इतर गैंबुरट में इतान्य आई किला पौड़ी पास नहीं आती बुना ना तो एक तुला तो हमारे निवीन नहीं बुने मंगे इमाले इन्ना काले माँ माँ गैंबुर देवल कल्पना कर एक 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 नागे सुबह आ गया इसलिए तोरो तोरो पलट में सीता क्या नहीं इन पारते टम में आना मंदा ඒ එතනට වෙනකන් ශීර පතෙන් එහාට වනකන් කල්පනා කරන එක කොහොමද වෙන්නේ ඒ තොරතුරු එක 90ක් තුල තැම්පත් වෙනා නම් කොයි විදියටද ඒක තැම්පත් වෙන්නේ එතකොට ඒක 90ක් තුලින් මේ විශ්වය නිර්වචනය කරන්න පුළුවන් නම් මොනවද ගන්න පුළුවන් උදාහරණ කොයි විදියටද ඒක නිර්වචනය විය යුත්තේ ඒ තොරතුරු කොයි විදියට ගබඩා වෙන්නේ ඒ සායන්ත ඔක්කොම ගවේෂණය කරන වාඩිලා ඔය තමයි කල්පනා කරන්නේ ඊට පස්සේ එක සැරයක් මට මතකයි ඒක අවුරුදු 3ක් විතර ඇති මට ආතරම එක වසරක් මම ගෙදර ආවිල්ලා කෙරින් කැම දෙනවා पड़ी काले का तो उन्हें नहीं ना ना लोनो टिका कर दिए इंच काले ऐसे सी ये क्यों लोन दान ने लाओ तो टिका दान एक दाने ने तो मेरे को टिका दाने ना ऐसे मंग कटा खाला बाला नहीं थी तो ऐसे सी ये कोटा खाला अच्छे रे का लोनो टिका पुता बाला नहीं ना ऐ पुता लोटू कर दिया क्यों मंग कर नहीं क्यों पुता ऐना में बाटी का दाले का अड़ू करान दे क्यों मंग कर नहीं एक मैं बात के बाला आनी मैं क्यों ये लोग लोगों प्रश्न है कि सी या तम वत्तल दें सी या आचरे क्या पड़ता किन्ह मनोदय या काल पना कर मैं बिना डी पाक की तरह हो मैं बाला आनी ना बस आज की किन्ह मैं मजे बार दाग पुने मैं क्या कर दिखो रहा आला वाली पड़ता किन्ह तो या मुकादो बाल में पड़ता किन्ह मैं इंदला इंदला टिकाक මේ තියෙන විශේෂ කිමිකල් જાති ශරීරද කියලා ශරීරගත වෙන්න ඕනේ. ඒ ශරීරගත වෙන්න කල ලුණු වැඩිනේ. වකුගඩු වල ක්‍රියාකාරිතේ මේක ටක් ගාලා පෙරලා දානවා. මේ කිමිකල් ටික ශරීරගත වෙන්න කලින් වකුගඩු වල මේක පෙරලා ගත්තාම අපරාධනේ මාංශය මෙච්චර වටින දේවල් උයලා ඒක ශරීරගත වෙන්නේ නැනේ. ඉතින් ඒක කොහොමද ඒක වළක්ව ගන්න කියලා මම කල්පනා කරා. සීයා කල්පනා කරනකොට මෝ ගිය දොරකේ. ඒ වගේ මා ගැඹුරු සයන්ස් එකක් තමයි කල්පනා කරන්නේ. හැබැයි කවදාවත් ඒක තුළ විඩාවක් නැහැ. විඩාවක් सारी निवीम एक धन गो एक कोमद वेन्नीम वेन्नी धन गावे अब का प्रश्न आने पुंच काल में मगे स्वभाव मुनारी प्रश्न का मम्म गवेश धन गेमता इतला बलन ते रसाई तेके आपो इना आपो संबंध प्रश्न आपो ध्यान वाला इक समवेदी तुरत गुड़े तुरत गई रस होने ये वगे ये धातु सतरमा भूत्यागे मुन गणेट ध्यान ये गणेट दाल ध्यान वाडल एक तोरत आरगे मंग एक आगे मं खाट कर्दर करोड़काल मत का एक हरिया और विषय आते तीन पास लोके किसी मध्य मेल मे मापोड़े किसी मध्य होया इन तन मंग होगा वाडा इन दंग मित्र कल्पना कर නිවෙන්නත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා වැලකෙන්න ඕනේ ධර්මතාවයක් තමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයත් වඩනකොට ඇවිලෙනවා නම් තරහ එනවා නම් ඒකත් යටා ධර්මයක්. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැලකෙන්න ඕනේ. ඒක වඩන්න නැතුව ඉන්න ඕනේ. ඇවිලෙනවා නම්.
ධර්මය කියන්නේ නිවනට සාපේක්ෂ එකක් නේ. නොනිවීමට සාපේක්ෂ එක තමයි අධර්මය. ඒකට මේ දෙක අපිට තක්ගල තෝරගන්න පුළුවන්.